ග ගඹුරෙන් කතා කරන අය ඇත්තටම කතා කරන්නේ ජීවිතය ගැන. ඒත් ජීවිතයේ ජයග්‍රහණ හබායම් ගැන කතා කරන අය අමතක කරන්නේ මරණය ගැන. දවසක් එක පුද්ගලයෙක් එයාගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ගැෙන දැනගන්න විශේසක්ඥ්‍ය වෛද්‍යවරයෙක් හමුුව එන්න ගියයාලුඒ වෙලාවේ වෛද්‍යවරයා එයාට කිව්වලු මට ඔබට කියන්න හොදාආරංචියකුයි නරකාරංචියකුයි දෙකක්ම තියෙනවා කියලා ටිකක් කල්පනාකරපුයේ රෝගිය වෛද්‍යවරයාට කිව්වලු එහෙනම් මුලින්ම්ම කියන්න බලන්න හොඳ ආරංචිය කියලා ඔබට තව ජීවත්වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ දවස් අනුවක් විතරයි වෛද්‍යවරයා කිව්වා හොඳටම බයවුනාා. ඒක කොහොද හොඳආරංචයක් වෙන්නේ. එනම් නරකාරංචිය මොකක්ද කියලා රෝගියා එයාගේ වෛද්‍යවරයාගෙන් ඇහුවා. නරකාරංචය තමයි මමදැන් මාස තුනක් තිස්සේම ඒ ගැන ඔබට කියන්න ඔබව සම්බන්ධ කරගන්න සෑහෙන්න්න උත්සාහ කළා. ඒත් අද තමයි මට ඔබව දකින්න ලැබුණේ. ඉතින්. එදිනෙදා ජීවිතයේදී අපට හොදා අරංචි වගේම නරකාරංචි අහන්න ලැබෙනවා. ළමේක් එමනත් නම් දරුවයි මෙලවට බිහිවෙනවා කියලා කියන්නේ හොදා ආරංචයක්. කෞුරුහුවරි කෙනෙක් මේ ලෝකය හැරයනවා කියන්නේ නරකාආරංචයක්. ඒත් අනාගතයේ උපදියන ළමයි ගැන අපට අනාාවකි කියන්න අමාරුයි. මටනම් කොහොමත්ම අනාාවකි කියන්න බැහැ. ඒත් කිරිගහට ඇන්න වගේම, එකමි කාණෑාවකයක් මට හරියටම කියන්න පුළුවන් ඒ තමයි ඉපදුුණු හැමෝම කවදහරි දවසක මිය යන බව වෙනත් විදිහකට කීවෝන් කවදහරි මරණයට පත්වෙන අයගේ ප්‍රතිශතය සියයට සීය. ඒත් මරණය කියන්නේ අශුභ ආරංචියක්ද එහෙමනැත් නම් ශුභ ආරංචියද්ද ඒත් ඒ ගැන දැනගැනීමට පෙර සොඳරු මිනිසුන් සමඟ සොඳරු ඉසව්වක් කරහා ඇදෙන සොඳුරු චාරිකාවක නිරත සොඳුරු සාමාජිකයෙක් වන්න. ඔබ තවමත් කැඩප YouTubeුබ චැනලි සබස්ක්‍රයිප කරන්න ත්නම් කරුණනාාකර අපේ චැනලේ සබස්රයිබ් කර අපට සහයෝගේ දක්වන්න. ලයික් කරන්න අදහස් දක්වන්න ඒ වගේම බෙල් ලයිකනයත් ලික් කරන්න අමතක කරන්න එපා. සිය ගණනක් ක්‍ර රාජධානි තමන්ගේ අනසකට යටත් කරගත්ත මහා එලෙක්සැන්ඩර් රධරාජ්‍ය නැවතත් තමන්ගේ ගමරට බලා එමිින් සිටියා. ඒ අතරතුර ඔහු තදබල විදියට රෝගාතුර වුුණා. ඔහු දැනගත්තා ඉතා ඉක්මනින්ම තමන් මරණයට පත්වෙන බව. ඒ ක්‍රිස්තුූපූර්ව තුන් සිය විසිතුනේ ජෝනිමාසේ දහවෙනිදා හෝ එකලොස්වැනිදා. මෙස පොතනිනිියාවේ බැබිලෝන් නුවර. ්‍රසියේ ඉඳදන් ඉන්දියාව දක්වාම දික්විජය කරපු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා එදා වයිස අවරුදු තිිස් දෙකේදී ජීවිතෙන්ත් සමුගන්නවා. මේ වෙලාවෙේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යට තේරුණා මොනතරම් රටරාජ්‍යවල් අල්ලා ගත්තත්. පස්තුව ධනය තිබ්බත්. මරණය ඉදිරියේ ඒ කිසිදේකින් කිසි වැඩ නැති බව. යුද්ධ කරද්දිී තමන්ට නොතිබුණු අවබෝධය හාලෙක්න්ඩ අධදිරජ්‍යට ලැබුණේ ඔහුගේ මරණ මංචකේදී. ඔහුට අවශ්‍ය වනාා ඔහු අවබෝධ කරගත් දේතුළින් අනිත් අයටත් පාඩමක් කියල දෙන්න. ඒකට ඔහු භාවිතා කළේ අවසාන වශයෙන් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කිෙරීම. මහා එලෙක්සන්ඩර් අධරජ්‍යම් මරණමංචකේදී කරපු පළවෙනි ඉල්ලීම තමයි ඔහුගේ බෘත දෙහය ඔසවාගෙන යායුත්තේ වෛද්‍යෙවරුන් විසින්ම පමණක් බවට ියම කිරීම. දෙවැනි ඉල්ලීම වනේ ඔහුගේ බරොතදේහය මිහිදංකරන තැනට යනකම්ම ප්‍රන්රිදී මුතුමැනිික් විසුරුවා හැරිය යුතුයි කියන ඉල්ලීම. තුම්වැනි ඉල්ලීම වනේ ඔහුව මිහිදැන් කරන්න ගෙනියනකොට හුගේ දෑත් මිනි පෙට්ටියෙන් පහල්ට එල්ලයා වෙටන විදිහට තියෙන්න ඕන කියන ඉල්ලීම. හැමෝම කිසි කතාවක් නැතුව අධිරාජ්‍ය කරපු අවසන් ඉල්ලීම් ඉටුකරන්න පොරොන්දුූනාම්. කවුෘත ඉලිම් ගැන පෙරලා ප්‍රශ්න කරන්න ඉදිරිපත් වනේ නෑ. ඒත් ඔවු නතර හිටපු අධිරාජ්‍යාගේ බුද්ධිමත් සැම්පතිය අධිරාජ්‍ය ළඟටගිහින් අධිරාජ්‍යාගේ දෑත සිපගැනිමින් ඔුබහෝම යටත් පහත්ව මෙන්න මෙහෙම විමසුවා. මහා අධිරාජ්‍යයනේ අපි ඔබ වහන්සේගේ ඒ ඉල්ලීම් ඒ ආකාරයම ඉටු කරන්නම්. ඒත් අපට සමාවෙලා අපි එහෙම කරන්න ඕන හේතුව පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා ඇව්වා. එවෙලාවේ මහාත් ඇලෙක්සන්ඩර් රධරාජ මෙන මෙහෙම උත්තර දුන්නා. මට අවශ්‍යයි මගේ ජීවිතයෙන් මා ඉගෙනගත් පාඩම් තුනක් ඔබ සියලු දෙනාටම කියලා දෙන්න. මරණයේ ඉදිරියේ කෙතරාම් දක්ෂ වනත්. කිසිම වෛද්‍යවරේෙක්ට අපව ඉන් ගලවාගන්න බැහැ. අපේ ජීවිත කියන්නේ අපට නිකං ලැබුණු දෙයක් නෙමේ. හැමෝම ඒ ගැන තේරුම්ගන්න ඕන. මාරයාගේ ග්‍රහණයෙන් අපම මුදවාගන්න හැකි කිසිම විශ්මකර්ම වෛද්‍යවරයක් නැහ. මගේ දේහේ වෛද්‍යවරුන් විසින්ම ඔසවාගෙන යනකොට ලෝකේ අනික් මිනිසුන්ට අන්න ඒ සැබෑ සත්්‍යය වැටහේවි. ඒ වගේම මම මගේ මුළු ජීවිතයම කැපකළේ ධනයයි බලයයි හබාගෙන යන්න. ත්මං ගොඩනගපු මහා දනස්කන්දෙන් එක රත්තරං කෑල්ලක්වත් දැම්මට ආපහු ගෙනියන්න බෑ අපි ගොඩගාපු හැම දෙයක්ම දාලා යන්න සිදුවෙනවා මට මගේ ජනතාවට කියල දෙන්න ඕන ධනය බලය පසුපස හබායාම කියන්නෙම කාලය කාදැමීමක් කියලා එ නිසයි මාව මිහිදන් කරන තැනට ජනකම්ම රන්රිදී මුතුමැනි බිසුරුවා හරින්න ඕන අනික අපි මේ ලෝකෙටාවේ අත් දෙක වනවනා අපේ අත්වල කිසිම දෙයක් නැතිව. ඒ වගේම අපි මේ ලෝකෙන් යන්නෙත් ඒ විදිහටමයි. අන්න ඒ ගැන ජනතාවට පැහැදිලි කරන්න ඕන නිසයි මගේ දෑත් මිනිපෙට්ටියෙන් පහලට එල්ලා වැටන විදිහට සකස් කරන්න ඕන. අන්තිමට ඇෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යා සිය දෙනෙත් සදහටම පියාගත්තා. ොමත් ඇලෙක්සන්ඩ රධිරාජ්‍යයාට මරණමොහොතේදී හෝ අපි බොහෝ දෙනෙක් වෙලාවක් කලාවක් නැතිව හබාගෙන යන ධනය සහ බලය කියන්නේ නිකමනිකම් මිර්්ගුවක් කියලා තේරුම් ගිය. ඒ. කොච්චර උපාදි තිබ්බත් නොතිබ්බත් කොච්චර පදක්කම් තිබ්බත් නොතිබ්බත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ වගේ බුද්ධයක් අවබෝධයක් අද ඉන්න රජවරුන්ගේ කකිියුම් කෙරුම්වලින් අපට දැකගන්න පුළුවන්ද. ඔබට මතක ඇති අපි සිටියහමි සීනෝ ගැන කතා කළ කනවද මැරෙනවද වීඩියෝව ගැන. එහෙම නැත්නම් ගිලුණු නැවෙන් පෑයු සඳ වීඩියෝව ගැන. සීනෝ කියන්නේ ස්ටොයිට් දර්ශනය නිර්මාත්‍රෝ. ඔහෝ තමන්ගේ දර්ශනය ඉදිරිපත් කළේ ග්‍රීසියේදී. ඒ වගේම මහා එලෙක්සන්ඩර් රජු උපදින්නෙත් ග්‍රීසියේ. ඒ ක්‍රිස්තුපූර්ව තුන්සිය පණස්හයේදී. සිටියම්හි සීනෝ උපදිින්නේ ක්‍රස්්ට පූර් තුන්සිියත්ති හතරේදී. ඒ කියන්නේ සීනෝ උපදිනක් කොට ඇෙක්සන්ඩ රජ්ජරුවන්ට වයසෞුරුදු විසි දෙකක් විතර ඇති. ෙක් ෙන්ඩ රධ රාජ්‍ය මියයන්නේ ක්‍රිස්්ටූර් තුංන්සිිය විසතුනේදී හුට දෙකක් වෙද්දී. ඒ කියන්නේ මහ එෙක්සන්ඩර් රජුරෝ මියයද්දි, සිටියහම්හි සීනෝගේ වයස අවුරුදු එකොළහක් විතර ඇති. ඉතිං අද අපි කතා කරන්නේ සීනෝගේ පට. බහෝ ස්ටයි් දර්ශනිකයන්ගේ අතිශය ගෞරවයට පාත්‍රවෙච්ච අපූරු සංකල්පයක් ගැන ඒ තමයි මෙටෝෝ මෙෙන්ෝෝ කියන්නේ අපි මීට පෙරකතා කළ ආමෝෆාට වගේම ලතින් කියමනක් මෙ කියමනිෙ තේරුම තමයි Remember that you have to die ඔබ මියයන්න බව මතක තබා ගන්න දැන් මහා එලෙක්සන්ඩර් අධිරාජ්‍යයා මරණමංචකයේද තේරුම් ගත්තෙත්. ඔහුට හොගේ යටත් වැසියන්ට පැහැදිලි කරලා දෙන්න ඕනඕනෙත් ඒ දේම නොවෙයිද. දැන් කවදහරි දවසක වෛද්‍යවරයකුගෙන් අපි හැමෝටම අහන්න වෙන දෙයක් තමයි ඔබට සුවකරන්න බැරිරෝගයක් තියෙනවා. ඔබට තව ජීවත්වෙන්න තියෙන්නේ ටික කාලයක් පමණයි කියනදේ. ඒත් ඇත්තටම ගත්තොත්. ඉපදුුණු දවසේ ඉදම්ම අපට ජීවත්වෙන්න තියෙන කාලය අඩු වීගෙන අඩිවීගෙන යනවා. ඒක තමයි නරකා අරංචියය. එතකොට ශුභාආරංචය මොකක්ද. ඒ තමයි ඔබ ඒ බව දැනගෙන හිටියා නම්. ඒ කියන්නේ මෙමෙන්ටෝමෝරි. ඔබ මිය යන බව දැනගෙන හිටියා නම්. අපට දැන්කරන්න නියමිට දැන්කළේතුදේ පසුවට කල් නොදා මේ දැන්ම නොපිරලා ඉටු කිරීමට ඒ අවබෝධයම අපට අවස්ථාවක් කරගන්න හැකිවීම. ඒකම තමයි ශුභාරංචය මෙට Morරි ඔබ මිය යන බව මතක තබාගන්න. අපි මීට පෙර කතා කළ ස්ටොයික් ර්ශනය ප්‍රගුණ කළ කරුලියස් රෝම අධරාජ්‍යය ෝගේ මඩිටේෂන් කෘතියේ මෙන මෙහෙම දෙයක් කියනවා. “ You could live life right now. Let determine what you do and say and think Mar. මේ මොහොතේ ඔබට ඔබේ ජීවිතයෙන් සමුගෙනයාමට සිදුවිය හැකේ ඒ අව්බෝධයෙන් යුතුව ඔබ කරන කියන සා්‍යතනදේ පිළිබඳ තීරණ ගන්න ඒකයන්නේ අපි මෙමෙන්ටෝමෝරි නිතරම මැරෙන බව සිහිකරනවා නම් අද අපි කරන කියන සාසිතන ගොඩාක් දේවල් නොකරඉන්නත් නොකරණ නොක කියන සහන් නොසිතන බොහෝදේ කරන්නත් ඉඩතියෙනවා දැන් ක්‍රිස්තුවර්ෂ එකසිය හැට එකේ ඉඳන්. එකසිය අසුවදක්වා රෝමයේ පාලනය කළ මාකස් අරුලියස් අධිරාජ්‍යා කතා කරන්නේ සිත කය සහ වචනය ගැන. මැරෙන බව තේරණ කෙනා මේ තුන්දොර පාලනය කරගන්නවා. ඒ කියන්නේ ඔහු පව් කරන්නේ නෑ. හෝ ඔහු පව් කරන්නට මැලි වෙනවා. ඒ වගේම ඒ අවබෝධයෙන් යුතු කෙනා එතනින් නවතින්නෙත් නැෑැ. ලබුණු ජීවිතයෙන් තමන්ටත් අනුන්ටත් යහපතක්ම උදා කරනවා. ඒ කියන්නේ පින් කරනවා. දැන් ලෝවැඩ සඟරාවේ වීධාගම මෛත්‍රිය හාමුදුරුව මෙන මෙහෙම කියනවා. පණනම් තන අග පිණි බිදු වෙන්නේ. පිනනම් නොපුමාාවම කර ගන්නේ. සැමවල් ජොන්සන් ේකකයක්ත් මෙන්න මෙහෙම කියනවා. වන්න මෝ Heස් to be in a for. සති දෙකක් තුළ තමාව එල්ලා මරණ බව මිනිසෙක් දන්නවා නම්. ඒ අවබෝධයට ඔහුගේ මනස පුදුමසාහගත ලෙස එක අරමුණකට ගෙන එන්නට හැකියාවක් තියෙනවා. දැන් බුදුදහම හැරුණාම ස්ටෝයික් දර්ශනය තරම් මේ තරම් ගැමුරට. මරණය ගැන කතා කරන දර්ශනයක් මට අද වෙනතුරු හමුවෙලා නෑ. ඇත්තටම බොහෝ දෙනෙකුට නොපෙනෙන දෙයක් මෙතන තියෙනවා. ඒ තමයි මරණය ගැන ගඹුරෙන් කතා කරන අය ඇත්තටම කතා කරන්නේ ජීවිතය ගැන. ඒත් ජීවිතයේ ජයග්‍රහණ, හබායම් ගැන කතා කරන අය අමතක කරන්නේ මරණය ගැන. මෙමෙන්ටෝ මෝරි දෙවැනි කොටසිං අපි මේ සංකල්පයේ ප්‍රයෝගික පැතිකඩ ගැන විමසා බලනවා. අද වැඩසටාන අවසන් කරන්නට කලින්. අපි බද්ධේ කරත සූත්‍රයේ ලස්සන කොටසක් විමසා බලමු. අජ්්‍යේව කිච්චං ආතප්පං, කෝජඥ්ඥා මරණංසුවේ. නහි නෝසාගරන් තේන මහාසේනේන මච්චුනා. අද කළයුත්ත අදම කළ යුතුය. හෙට සිදුවන මරණය කවරෙක් දනීද. මහාසේනා ඇති ඒ මාරයාත් අපත් අතර පොරොන්දුවක් නැත. ඉතින්. භාෂාව කුමක් වුනත් කමක් නැහැ. නිතරම මතකේට ගන්න. මෙමන්ටෝ මෝර. ඔබ මියයන බව මතක තබා ගන්න. ඒ මතකය ඔබත් මාත් මේ මුොහොතේ කරන කියන සහස් සිතන සියලුදේ වඩාත් අර්ථවත් කරාවි. හමයමු තවත්වඩියෝවකින් ළඟදේම. සුඳර මනිස්සුන් සමඟ සුඳරු ඉසව්වක් කරා ඇදෙන සොඳුරු චාරිකාවක නිරත සුොඳුරු සාමාජිකයෙක් වන්න. අමතක නොකර කැඩපත YouTube චනලේට සබස්කරයිබ් කර වානිිජ හෝ ජනප්‍රිය ධාරාව හබා නොයන ඔබටත් අපටත් සැබවිම්ම යහපතක් වෙන දේ ගැන පමණක් අවධානය යොමු කරන අපේ අහිංසක ව්‍යයායාමයට සහයෝගේ දක්වන්න. අදහස් දක්වන්න ලයික් කරන්න බෙල් ලයිකනයක් ලික් කරන්න අමතක කරන්නේපා නැවත හමුවෙන තෝ ශිවාච සුන්දරාච භවතුතේ ජීවන යාත්‍රා යහපද්ද සුන්දරද වේවා ඔබගේ දෙන ගමන.